කැලි කලාකෙත අසිරියෙන් නැහැවූ මුතු කිරිලි ටෙලි නාට්‍ය ඔබට මතක ඇති. ඒ ටෙලි නාට්‍යයට බොහෝ දෙනා ආදරය කළා. වැඩි ප්‍රේක්ෂක ඉල්ලුම මත ඒ කී වතාවක් නම් නැවත නැවතත් ආලින්දේ සිනමාවට එබී බැලුවත ඇත්තට මේ හැම වතාවකම රසික සිත් ආයම හරි නැවුම් සිතින් නැරඹුවා කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. නිහාර විදියට හෙයා ස්ටයිල් එක සකසා ගන්න තරුණ යුවතියන් ඒ කාලේ සැලොන් වලට ගියා කියලා කියනවා. සත්තකින් මේක ඇත්ත. ඒ දවස්වල තරුණ ගැටිසියන්ට නිහාර උන්මාදයක් වෙලා තිබුණා. අදටත් තවමත් ඒ උන්මාදේ තියෙනවා. ඒ නිහාරගේ සරල ප්‍රතිරූපය අදටත් ෆේමස් ඉඳයි. අදටත් නිහාරට ටෙලි නාට්‍යවලට නොමදව ආරාධනා ලැබෙන්නේ මුතු කිරිලි ඇති කරපු ඒ ආකර්ෂණය නිසායි. හැබැයි නිහාරයේ ආරාධනාව රිජෙක්ට් කරා කියලායි ආරංචි වෙන්නේ. ඉතින් ඒ කතාව ඇත්තද? කතාව තියෙන්නේ එහෙමයි. මේනකගේ බලපෑමක්වත් ඒක කොහොමද දන්නේ නැහැ. ඉතින් මේ ගැන දැනගන්න පහුගිය දවසක මාරට පුවත්පතේ හාට් අතිරේකය විසින් ඇයට කතා කරලා තිබුණා. නිහාර කොහොමද මේ දවස්වල ජීවිතේ? නිවුස් වල හැටියට ඔයානම් හරිම බිසීලු නේද? ඔව් ඇත්තටම මේ දවස්වල ගොඩක් බිසී තමයි. මේ කතා බහට වෙලාව හදාගත්තේ ඒත් හරිම අමාරුවෙන්. එච්චරටම ඔබ කාර්ය බහුල නව ටෙලි නාට්‍ය පෝලිමක පිටපත් ලැබිලාද? අනේ නැහැ, ටෙලි නාට්‍ය වලට මට එහෙම ආරාධනා ඇවිත් නැහැ. ඒත් හිරු රූපවාහිනී නාලිකාවේ සහ F නාලිකාවේ වැඩසටහන් වගේකට මේ දවස්වල දුවනවා පණිනවා. එකක් හිතක මහිම, අනෙක වින්දනීය උදෑසන. ඒ අතර නිහාරා ඩාන්සින් ස්ටුඩියෝ එකේ ක්ලාසස් වල වැඩ කටයුතු කරනවා. අලුත්ම නිවුස් එක තමයි මම මේනකගේ දෙවන ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒක අපූර්ව ආරංචියක් නිහාරා. තව තොරතුරු කියමු නේද? ඔව්, ඒකේ නම ගුග්ලි. මම ඇතුළුව ගයාන් කරුණාතිලි, සරත් කොතලාවල ගිහාන් ප්‍රනාන්දු, නදේශා අලහප්පෙරුම, ඒත් එක්කම ප්‍රියා රණසිංහ රඟපානවා. ලොකු විරාමයකට පසුවයි ඔබ මේ ටෙලි රංගනයට එකතු වෙලා ඉන්නේ. මේනකගේ නිර්මාණයක් නිසා බැහැ කියන්නත් බැහැ. මේනකයි ජනකයි දෙන්නම ඇවිටිලි කළා. අදිමදි කරගෙන ඉන්න අතර මේනක වෙන කවහරි ගන්නදයි කියලා අහනකොට මං කැමති වුණා ඉතින්. ඒ කියන්නේ චරිතය වෙන කාටවත් යනවට ඔබට ලෝභ හිතුණා නේද? ඔව් ඇත්ත. ගුග්ලි හරිම ආකර්ෂණීය කතාවක්. නුදුරු දවසක ප්‍රේක්ෂකයන්ට ඒක දැක බලා ගැනීමේ වාසනාව උදා වේවි. මේනක ගුග්ලි චරිතයක් කරන්නේ නැද්ද ඔබ සමග? අනේ නැහැ, මේනක සාමාන්‍යයෙන් නොහු කරන නිර්මාණවල චරිත බාර ගන්නේ නැහැ. ඒක ඔහුගේ ප්‍රතිපත්තියක්. ඔබ ටෙලි කලාවෙන් බැහැර වෙලාලු, තිර පිටපත් රිජෙක්ට් කරනවලු. ඒ කතාව ඇත්තද? බැහැර වෙලාම නෙමෙයි, බබා එක වැඩි කාලයක් ගෙවන්න ඕනේ නිසා ටෙලි නාට්‍යවලින් කාලයක් ඈත් වෙලා හිටියා. ඒ අතර කොරෝනා ප්‍රශ්නය ආවා. මම එළියටවත් බැස්සේ නැහැ. ලොක්ඩවුන් එක ඉවර වෙලා ෂූටින් වලට ගිහින් ආවේ මේනක විතරයි. එයා ඒ දවස්වලට බබා ළඟටවත් එන්නේ නැහැ. බොහෝ අතරට බොහෝ දෙයින් ඈත් වෙලා හිටියේ බබාගේ පරිස්සම නිසා තමයි. ඔබට නියමිත වූ මිලක් තියෙන නිසා නෙවෙයිද ටෙලි තිර පිටපත් රිජෙක්ට් කරන්නේ? ඔව්, මම කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ මට නියමිත මිලානුව තමයි. හැබැයි හොඳ නිර්මාණයකට ඇරයුම් ලැබුණොත් නම් මේ ශීලී වෙන අවස්ථා තියෙනවා. ටෙලි පිටපත් බොහෝමයක් අතහැරේ ඒ නියමිත මිල ඒ මතය නිසාද? මහලකු ටෙලි ගොඩක් මා හමුවට ආවේ නැහැ. කීපයක් පමණක් ප්‍රතික්ෂේප වුණා. මිල වගේම වෙනත් කරුණු කාරණාවන්ද ඒකට මුල් වුණා. සුසිල ටෙලි ආයතනය සමග ඔබ කටයුතු කළේ යම් ගිවිසුමකට අනුවද? මම කිසිම ටෙලි නිර්මාණ ආයතනයක් සමග ගිවිසුම් අත්සන් කළා නැහැ. සුසිල නිෂ්පාදනය කරපු සෑම ටෙලියකම ඔබ රංගනයෙන් දායක වුණා. ඔව් ඇත්ත, සුසිල නිෂ්පාදනය සමග කටයුතු කිරීම මට හරිම සුන්දර අත්දැකීමක් වුණා. ඔවුන්ගේ නිර්මාණ ආකර්ෂණීයයි. ප්‍රේක්ෂකයන් දේවට රොක්කුණා. එලෙස මෙම නිර්මාණ මෙහෙවර තුළ සහයෝගීතාවය, එකමුතුකම විනය යන කරුණු හරි අපූර්වට පිළිබිඹුණා. මම මේ ස්වභාවයට තදින්ම ප්‍රිය කළා. අතරත් වැඩිය එදා කලාකරුවන්ට ගෞරව කිරීමේ මෙහෙවර තුළ සුසිල නිෂ්පාදන අගය කළ යුතු මට්ටමක තිබුණා. ඔබ සුසිල නිෂ්පාදන වෙතින් ඈත් වුණ හේතුව මොකක්ද? මම එයින් ඈත් වුණේ නැහැ. බොහෝ කලාකරුවන්ගේ අවාසනාවලද මන්දා සුසිල නිෂ්පාදන ආයතනයේ වැසී කියා. ඇත්තෙන් මේක අභාග්‍යයක්. මෙගාටෙලි කලාව අද යම් රැල්ලකට යට වෙලා නේද? ඔව් අනිවාර්යෙන්ම. හිතාගන්න බැරි තරමට ටෙලි කලාව වෙනස් මඟකට අවතීන වෙලා. මමයි මේනිකයි ලංකාවෙන් ගියේ 2015 අවුරුද්දේ. අපි ඒ හිටිය අවුරුදු 3යි. ආයෙම ලංකාවට එනකොට ඒ කෙටි කාලෙට ටෙලි නාට්‍ය කලාව තනිකරම වෙනස් මඟකට ගිහිල්ලා
ඇතරම හරිම කනගාටුවක් දැනෙනවා. ඒ තරමටම ඒ වෙනස ඛේදනීයයි. ප්‍රමිතියා කණුව රඟපාන අයටේ ඛේදනීය ක්‍රමවේදය තුළ චරිත හිඟවෙනවා නේද? මං එහෙම කියන්නේ නැහැ. එවැන්නක් මගේ වචනවලින් පැවසීම තවත් කලාකරුවන් කරන නිග්‍රහයක්. හැබැයි මම මෙහෙම කියනවා, තමාගේ තුළ මිල නියම කරන්නන් ඒ අනන්‍යතාවය තුළ ඉන්නවා. මම සහ මේනකද ඒ අනන්‍යතාවය අනුමත කරනවා. ඇතැම් නිර්මාණකරුවන් අප මිල සඳහන් කරන විට අපිව මගහැරලා යනවා. හැබැයි අපි අමනාප වෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ ක්‍රමවේදය වගේම මේ අප අගේ කරන අපේ වටිනාකමයි. මොනර කඩදාසි ටෙල්නාටේ මේනක ශිරෝෂි රොමේෂිකා සමග පෙම් රැඟුම් රඟන විට ඔබ හුඟක් දුකෙන් රුනේද හිටියේ. ශිරෝෂි විතරක් නෙමෙයි, මේනක කා සමග පෙම් රැඟුම් කළත් මගේ හිත කීරි ගැහෙනවා. එහින්ද මම මේනක රඟන ඒ පෙම් චවනිකා බලන්නේ නැහැ. ඔබ ඔහුට ඒ ගැන දොස් කියනවද? නැහැ, එවැන්නකට මට අයිතියක් නැහැ. මම ඔහුව මගේ කරගත්තේ ඔහු නළුවෙකු බව දැනගෙනමයි. ඒ නිසා මම මටම සොරි කියලා කියාගන්නවා. මේනකත් ඔබ රඟන පෙම් චවනිකා දැක්කහම නැගිටලා යනවලු නේද? ඔව්, එයත් ඒ වගේම තමයි. මං වගේම ජෙලස්. ඒ ජෙලස් එකට මං හරි ආසයි තින්. අපිට සදුන අපේ ලෝකයේ චිත්‍රපටයේ ඔබත් මේනකත් රඟපෑවා. ඔව් ඇත්ත, සුනිල් ටීමගේ ඥාතිත්වයට අනුව මට මාමා කෙනෙක් වෙනවා. ඔහුගේ ආරාධනය අපි පිළිගත්තා. එවැන්නක රඟපාන්න හිතුවේ ඇයි කියලා ඇහුවොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ? එහෙම ප්‍රශ්නයක් මගෙන් අහන්නේ ඇයි කියලා මං ඔබෙන් ඇහුවොත් ඔබට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? අපිට සදන අපේ ලෝකයේ නිර්මාණය ජංගල් බුක් චිත්‍රපටයේ රූපරාමු අමු අමුවේ කොපි කළා නේද? අනේ නැහැ, රූපරාමු කොපි කිරීමක් සිදු වුණේ නැහැ. ඒ සියල්ල සිදු වුණේ සුනිල් ටී පෙරේරා එම චිත්‍රපටයේ වෙනුවෙන් ගත්ත ග්‍රැෆික් කණ්ඩායමේ දක්ෂ නිර්මාණශීලී මෙහෙයුම මතයි. දනාල් නම් තරුණ නිර්මාණකරු ඇතුළු ඔහුගේ ක්‍රූ එක එහි එන බොහෝ සිදුවීම් ග්‍රැෆික් කලාව හරහා ඉතාමත්ම අලංකාරව ඉදිරිපත් කළා. ග්‍රැෆික් ගැන මට ඒ හැටි දැනුමක් නැති වුණත් මේනක ඉතා ප්‍රිය කරන බැවින් මේනක දනාල් සමග එක්ව ඔහු සහෝගේ කණ්ඩායම කරන මෙහෙවර දෙස ඉතාමත් මැල්මෙන් බලාගෙන හිටියා. ඉතින් මං ඒ තොරතුරු සියල්ල දැනගත්තේ මේනකගෙන්ම තමයි. අනික මම මේ නිර්මාණකරණය ගැන ඇසින්ම දුටුවා. ඒ ඔවුන් හරි අපූර්වට කළා. ඔබ කියන්නේ ජංගල් බුක් රූපරාමු පෙළක සම්මිශ්‍රණයක් ඒ සිදු වුණේ නැහැ කියලාද? අනුකරණයක් සිදුවන්නට ඇති. හැබැයි ඔය කියන ආකාරයේ සොරා ගැනීමක් සිදුවා කියලා මම පිළිගන්නේ නැහැ. අනික ඒක මට අදාළත් නැහැ. ඔහු මම සහ මේනකට ආරාධනා කළා අපි එහි රඟපෑවා එච්චරයි කියලායි ඇය අවසානයේ පවසලා තිබුණේ. සටහන දමයන්ති රේණුකා ප්‍රනාන්දු මාධ්‍යවේදිනිය විසින්.